தருணயா ஆன்லைன் අලුත් කරනවා නේද? අලුත් වෙනවා. මේක පවත්වාගෙන යන විදිහකට තමයි යන්නේ. මම දකිනවා ප්‍රේක්ෂකයෝ ගොඩක් ඉල්ලනවා ඩික්සන් නෑට එන්න ආවෝ එලිමාන් ප්‍රසංග වේදිකාවට. අහව ගොඩක් අය ආයේ ගහන්නේ නැද්ද මේකට යන්නේ නැද්ද? ඉතින් මං අකමැත්තකින් මේ ප්‍රකාශ කරේ නේ. මගේ අකමැත්තක් නෑ එහෙම. මගේ ඒක ආසාවක් ඒක. තනිදම මම විරසක වෙලා මොනවත් ආරවුලක් ඇතිලා නෙමෙයිනේ ආවේ. ශාන් කිව්වා තව දුරටත් මට මේක ගහන්න. සනිදා වේදිකාවේ නැවතවතාව බේස් গিටාරේ දාගෙන වාදනය කරන්න කැමතිද? ඔව් කැමතියි ඉතින්. මොන ඩික්සන් අයව නැවත ප්‍රසංග වේදිකාවේ දකින්න ආස කරන ඕගොල්ලොන්ට අන්න ඒ අවස්ථාව තියෙනවා. තරුණයා ඔන්ලයින් ප්‍රසංග වේදිකාව අලුත් වෙනවා. ප්‍රසංග වේදිකාව ලංකාවෙන් නැවතත් වතාවක් පෙරලියක් ඇති කරමින් තිබෙන කාලයක අද සුපුරුදු ලෙස අපි හමු වෙන්නේ මේ තරුණයා ऑनलाइन बैंड बैंक प्रोग्राम में एक पहुगी सती गानम प्रसंग वेदिकावे बैंड सोल्ट हरिम कालबल खालया था मत्ते का विसदिला ने अलुतेन बैंड हैदनवा परन बैंड खेडनवा हितागन बेरी देवाल सिद्धनवा हिनी पेत्ते थी भूत एंगमल वेनस कम वेनवा मेसियाल देस इता उने कमीं खालया किना अवदानें बला हीटी एपिली मंदव ततु वित्ति योगोलोंट गेना वु तरुनया बैंड बैंक प्रोग्राम में के अदापि तेक्के गुतु एन्ने एवगे सुविशेषी चरित्या ओगोल्लोंगे हदवते सहन काले गिना अदटत् रंदी इन्न वादन शिल्पियेक् देक्का गमा दन्नवा मे तमयि डिक्सन फर्नांडो डिक्सन अय्या आय बोवान आय बो अपे प्रोग्राम एकत् एक्क तनि येन एकतु वेन्ने पलवेनी वतावा हेबै अपि बैंड एकत् एक्क वागे अपि कलिन एकतु वुना एक गोटक दिन की पुदे डिक्सन ने अत्य तनि कथा करना තවත් හොඳයි ඉතින් අපි බෑන්ඩ් එක පොදු වෙන කතා කරමු. ගොඩක් අය කැමති ඉතින් මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයෝ තනියෙන් දේවල් කතා කරමින් පෞද්ගලික තොරතුරු දැනගනිමින් ඒ අදහස් දැනගන්න. මොකද වෙන්නේ මේ ටික? මේ ටික ඉතින් බෑන්ඩ් එකේ වැඩ කරලා තමයි පැටිස් තමයි ගොඩාක් තියෙන්නේ. පුහුණුමින් කටයුතු තමයි කරන්න ඕනේ. මගේ හිතේ තියෙන ආසාවක් තමයි ඒක. තාමත් ඉතින් ඒක රී බෑන්ඩ් එක. තාම ඉතින් ඉඳින් බෑන්ඩ් එක අලුත් කරනවා නේද? ඔව් අලුත් වෙනවා. पोडक अलुत इसरा गमन एक पवत्ता विधि तम अने मगे आशा वकी कुमार इष्टकर बैंड अलुत करोनी साधन पुतागे आवश्यकता विधि थिंक अब गुडाक वेड़ी पड़ी अपहसुखाती जीवत् गुडाक ඒ ආරමුණ තමයි දැන් පොඩ්ඩක් බලපාලා තියෙන්නේ මම හිතන ගොඩක් බෑන්ඩ් වලත් ඒක තමයි බලපාලා තියෙන්නේ ඉතින් කොහොම හරි ඉතින් ඒක ඉතින් ඉතින් හැම එකක්ම මේ මම නම් හිතන්නේ හැම එකක්ම හොඳට තමයි වෙන්නේ කියලා ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් මේ තත්ත්වෙත් එක්ක ඉතින් අපි ජීවත් වෙන්න බෑ මම මියුසික් නේ කරන්නේ ඒ හින්දා ඉතින් මේ යන ගමන හතිය හදාගෙන කොහොම හරි කරගෙන ඒ ආසාවත් ඒ කෝස්ටික් වැඩේ කොහොම හරි කරගෙන යන්න තමයි බලන්නේ මම දකිනවා මේ බොහෝ දෙනා දැන් ආපහු මේ එලිමහන් ප්‍රසංග වේදිකාව हट पेरलेना मेहट पेरलेना मे पेरली गोडाने मम दकीन प्रेक्षक गोडक इलेन डिशन अट एना बहु एलिमान प्रसंग वेदी का मैंने किए मम सनिदप गु सनिदप मम वीरसक मनो आरऊला कैतीला नवे आवे शान की तव दूर मठ मे गहन मे किए अकमेत नवे आवे काट्यत्ते कथा करके मठ मे वे आसावत्ती अंकलाकर बीट बैंड गाल 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 पोडक टेमपराधु लाइटी मठ आसाई मनोहारी अलूत मनोहारी सकट थिंग शान कथा के बत्ते मे नगर कथा करा बैंड करें मे एक कोहमद जीवित एक मठ तांत्रिक तरह ने गोलो कथा करना कट्टी राम थिंग मगे अकमे तक न्याय उन्होंने मगे आसाओ मे कथा अभी पहुगे काल देखा कोस्टिक महारेल गोडने कोरोना व्यसन तेक् अपे प्रेक्षक प्रसंग बल बेरी उना सह लोके पेरली तेक् लंकावट तेकोस्टिक महारेल का तेरे पोड पसर गी मट दे पसर गे कोरोना रटे तीन तत्ते आसिंग मिनी सुंट दरागन बेरी මේකක් කාදී හොටෙල් වල අපි වෙඩින් එක ගහන්නේ ගොඩක් දුරට වෙඩින් ගහන පැත්තත් බලපුවම ගොඩක් අර මිනිස්සුන්ට වියදම් දරා ගන්න බෑ හොටෙල් වල තියෙන. ඒ හින්දා තමයි ගොඩක් දුරට මං හිතන්නේ අඩුනේ ඒකේ ගොඩක් දුරට කොන්සර්ට්ස් උනත් අඩුනේ අඩුනේ ඒකයි.
प्लान पसुगामी प्लान कर लिया ना क्या अभी गुडारिया करने सीमित वे तमाम दें कुमार इनका मना दें इनक मना दें पोडा वेलक दिए पोडा युवसी में मेक या गमन देखा हेटी यार युवस बेरी मम धरने गुड पाउल जीवत्न मारे तत्व बैन गुडा हेट मेट विसी अटे तत्व जीवत्न मारे दोस्की මම ගොඩක් දෙනා කතා කරද්දි මොකද්ද මේ වෙන්නේ කියලා ඇත්තටම ඉස්සර ෂෝස් මාසයකට 20ක් විතර දෙදී හොඳ ගානක් අතර එනවා. ඔව්. දැන් මාසයකට ෂෝස් 4-5ක් ගහද්දී ප්‍රශ්න ඇති වෙනවා. ඒක තමයි වෙන්නේ නේද? ඒ කියන්නේ අර දුරට ප්‍රශ්න ඇති වෙන්නේ මේ ජීවන ගමනත් එක්ක මේ වියදම් එක්ක බඩු මිලත් එක්ක හරි අමාරු. ඒක තමයි විසි වෙන්නේ. ඔව්. දැන් ඉතින් ඉස්සරහට තියෙන්නේ අර ගොඩක් අර ඒ කියන්නේ මේක පවත්තගෙන යන්න පුළුවන් මං හිතන්නේ ඉස්සරහට කියන්නේ යමක් කමක් තියෙන මොකක් හරි තැම්පත් වෙලා ඉන්න මේකට ආදරය කරන ඒ වගේ පිරිසක් තමයි ඒ කියන්නේ විනෝදාංශයක් විදිහට තමයි කරන්න වෙන්නේ නේ එතකොට ලොකු බලපෑමක් නැහැ ඉතින් නැහැ ඔව් එමුණුත් තමයි මේක පවත්තගෙන යන්න පුළුවන් ඇත්තටම දැන් මම දන්නවා ඩික්ෂනරියට පහුගිය ටිකේ බෑන්ස් ගණනාවකින් කතා කරනවා වෙන්නේ කියලා මන්නේ ප්‍රේක්ෂකයෙ වෙන මේ නැවතත් ආන්න ප්‍රශ්න ඔව් ආපහු මම නම් හිතන්නේ දැන් සංගීතප වගේ තැනකට ගිහිල්ලා සමහර වෙලාවට ඒ වගේ බෑන්ඩ් මගේ බෑන්ඩ් එක මම දාලා යන්නේ නැහැ මට ආයේ එහෙමනේ මම ආවේ සමහරු දෙපැත්තම දැන් අල්ලගෙන ඉන්නවා නේද ඔව් දෙපැත්තම ඔව් දැන් තමයි මම එන කාලේ එහෙම ගොඩාක් තිබුණා දැන් තමයි පොඩ්ඩක් අල්ලගෙන ඉන්නේ ඔය ඔයාව දකින්න ආසයි ප්‍රේක්ෂක ප්‍රසංග වේදිකාවේ ආපෝ ඒක මටත් ආසයි ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් එහෙම ගමන යන්න තියෙන්නේ කොහොමවත් ඉතින් බලමු ඉතින් මොන හරි ඉදිරියට ආවොත් ඉතින් අර කොස්ටික් පැත්ත වගේ වගේ මගේ ආසා කරන මොකක් හරි આવොත් ඉතින් අවුලක් නැහැ ඉතින් අපි ඩික්සන් එකේ අතීතය ගැන දන්නේ නැති කට්ටියට අපි අතීතේ පොඩ්ඩක් කතා කරලා අපි මේ පටන් ගමු දැන් මේ අපි ඉන්නේ මීගමුව පිටිපන ප්‍රදේශයේ මේක තමයි ගම් පළාත වෙන්නේ එතකොට ඩික්සන් සංගීතය පටන් ගන්න කොයි කාලේ කොහේ ඉඳන් පල්ලි ආශ්‍රයෙම ඉන්නේ අන්න පල්ලි ආශ්‍රයෙන් ගොඩාක් පටන් ගත්තේ ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉඳන් යාළුවෝ ඉන්නවා ඉතින් මම ඒ කියන්නේ මට අර අතීතයක් තිබුණා අර තියෙන්නේ අර කට්ට කාලෙන්නේ කියන්නේ ඒ කියන්නේ গিitar එකක් නේ ආසේ වුණත් গিitar එකක් නැති කාලයක් තිබුණා ඉතින් ඒ වගේ ඉතින් අර පොඩි ඔය වයර් කැලි ටිකක් දාගෙන ඔය වගේ තමයි ඉතින් කරගෙන ඉන්නේ මොනවාට එක්කෙනෙක් ඉතින් වරදී গিitar එකක් නිකන් දුන්නා යා දැන් මේ මැරලා තියෙන්නේ ඉස්සර ගමේ කෙනෙක් ඉතින් ඔය ඉස්කෝලේ තියෙන රැසින් මෙයා මේවා ඉතින් මම තමයි ඉතින් ඔය සින්දුවක් දෙයක් කියන්නේ গিitar එකට එතනින් තමයි පොඩ්ඩක් ආවේ ඉතින් ගොඩක් දුරට ඉස්කෝලේ ආවාසේ පල්ලියේයි ඒ වගේ සීන් එකක් ඉස්කෝලේ කොහෙද පිටිපන මහාවිද්‍යාලය ගමේම ඊට පස්සේ බෑන්ඩ් ජීවිතය ආරම්භ වෙන්නේ කොතනද බෑන්ඩ් ජීවිතය ආරම්භ වෙන්නේ කොහොමදත් ඉතින් ඉස්කෝලේ ඕ ලෙවල් කරලා එහෙම කරලා මට එතකොට අවුරුදු 19ක් 19ක් ඇති ආවනේ බ්ලැක් පවර් කියන බ්ලැක් පවර් බෑන්ඩ් එකක් තිබුණා ගමේ තිබුණා ඉතින් පොඩි ඒවා දුරට නෑ බ්ලැක් පවර් කියලා ඉතින් මේ වගේ ප්‍රැක්ටිස් කරගෙන හොඳ වැඩක් ඉතින් ගියා ඉතින් ඒකත් ඉතින් අර දුරට සාර්ථ වේගෙන යනකොට තමයි ඔය අතර තමයි ඉතින් අර සන්ෂයින් වගේ මං ක්වින්ටින් අයියා මතක් කරන්න ඕන. එතකොට ඔය සන්ෂයින් බෑන්ඩ් එක එතකොට සන්ෂයින් නේ මං හිතන්නේ වෙන නමක් තිබුණේ ලාල්ලා එලාට. එතන ප්‍රැක්ටිස් කරන්නේ මේක මේ ක්වින්ටින්. ඉතින් මට ආසයි ඉතින් ඔය රෝයි අයියලා ලාල්ලා එලා ගහනවා මම අර වැටේ ඉල්ලීගෙන බලාගෙන ඉන්නවා තමල්ලාට. එතකොට තමයි ක්වින්ටින් මාව ටිකක් කල් ඉඳන් දන්නවා මං අර සංගීතය ගැන පොඩ්ඩක් දන්නවා හින්දා එහෙම මොකද යාගේ සවුන්ඩ් තමයි ඔය මීගමේ හැම බෑන්ඩ් එකක්ම ගහන්නේ. අපිත් අර බ්ලැක් වාවිව ගහන්නේ ක්වින්ටින්ගේ සවුන්ඩ් තමයි. ඉතින් ඔය අතර තමයි ඔය මංගල්‍යයක් තලාදුව කියලා මීගමුව ළඟටම ආවට තලාදුවේ පල්ලිය ඔය කරමු. කොහමද බේස් গিitaris නැතුව මං හිතන්නේ ලාල්ලාගේ බේස් গিitaris මොනවා හරි අප්සෙට් එකක් වෙලා කොහමද ක්වින්ටින්ගේ මාව කිව්වා මෙන්න මෙයා ඉන්න පොඩ්ඩක් දාගෙන ගහපන්. ඉතින් ඒ මංගල්‍යේ එදායින් පස්සේ තමයි මම එදා කොහමද සංශයෙන් සෙට් වුනේ. එදයි පස්සේ දිගටම දිගටම සංශයෙන් ආවේ ඒ අහම්බයක් නේද අහම්බයක් ඊට පස්සේ ඒ බේස් গিitar වාදන ශිල්පියා ආවේ නෑ ඔය දිගටම ගැන්නා සංශයෙන් ඉදයි තම මාර වැඩ ගොඩක් මම හිතන්නේ ජීවිතේ දුක්ඛං කටළු ගොඩාරියක් ඇදුනේ මේ මාර්ගේ මට දික්සන නෑ හැමදේම මේ තියෙන ප්‍රශ්නයක් එක මම හිතනවා ඔයා ඊට සුසු යහන්න මොකද සංශයෙන් කාලයක් හිටපු නිසා සංශයෙන් ගත්තාම හරියට මේ සංගීත ලෝකෙට විශ්වවිද්‍යාලයක් වගේ නේද ඉත කොහොමද ඇත්තටම මේ තරම් දක්ෂ වෙදෙනින් බිහි වෙන්නේ
ඒක තමයි මං හිතන්නේ ඔතන පොඩ්ඩක් උනේ ඉතින් අර ඒ කාලේ හැටියට නිසි කලමනාකාරීත්වය පොඩ්ඩක් ප්‍රශ්නේ තමයි ප්‍රශ්න තමයි එහෙම නැත්නම් දැන් සන්ෂයින් කාලයක් හිනිබෙද්දම හිටපු බෑන්ඩ් එක ඊට පස්සේ තමයි ඔය කැඩි කැඩි යන්නේ කැඩි යන්නේ ඒතර තමයි ප්‍රධානම තමයි ඒ මං අහන්නේ එහෙම ශිල්පීන් බිහි වෙන්නේ කොහොමද එතන ඒ ඒ එන කෙනාම දක්ෂයෙක්මද එන්නේ එහෙම නැත්නම් ඇවිල්ලා දක්ෂයෙක් බවට පත් වෙනවා නැහැ දක්ෂයෝත් එනවා සාමාන්‍යයෙන් දක්ෂයෙක් කැවිලා එතන ඉතින් කොමරත් ඉතින් අර බෑන් හුරුව තියෙනවානේ ප්‍රැක්ටිස් කරනවා එයා මේ එතන ආබාසින් කොමරත් නම තියෙනවානේ කොමරත් නම එක්ක ටික පොඩි යනව හරල්ල කොහොමද මොකද එතනින් දැන් ඕනේ කෙනෙක් කතා කරොත් අපිට හැම ලංකාවේ හැම ජනප්‍රිය බෑන්ඩ් එකක දැන් ජනප්‍රිය වෙලා ඉන්න හැම කෙනෙක් ඒක නොදන්න කෙනෙක් නෑ ඉතින් නොදන්න කෙනෙක් නෑ මේ සන්ෂයින් ඉන්න අපේ ප්‍රේක්ෂකයෝ දන්නවා ගොඩක් දෙනා හැබැයි මේ මේ බිහි වෙන්නේ මේ තරම් සන්ෂයින් වලද කියලා නට මම ලාල්ලාල රොයලට ආවත් ආදරේ වාර්ණේ ඒක මරණකන් ඒ ජීවිතේ ඒක නැතු යන්නේ නැහැ ඉතින් ලාල්ලා කියන්නේ ඇත්තටම ලෙජන්ඩ් එකක් නේ මේ කලා ලෝකේ සන්ෂයින් නම ලෙජන්ඩ් එකක් වෙනවා එහෙම ලාල්ලා විදානගේ කියන්නේ ලෙජන්ඩ් එකක් මේ තමයි ඊට පස්සේ සන්ෂයින් ඉඳලා කෙලින්ම සනිදප්ප එන්න මේ ඔව් ඒ ටික කලා කවුරු 12ක් මං ගෑවා ඔව් संगीत सेट कर සනිදප්ප දැන් අපි කතා කරලා තියෙනවා අපි ෂාන් එකත් කතා කරලා තියෙනවා සනිදප්ප කොහොමද උනේ ඒ ඒ ඉතිහාසයේ මේ අපි දන්න නිසා සනිදප්ප ඉතිහාසයේ පිළිබඳව අපි ෂාන් ඊළඟ ඔක්කොම හරිද සංශයි සංශයි නේ ඒගොල්ලොත් ඉති අපි මං කිව්වේ දැන් සනිදප්ප පටන් ගත්ත දැන් ඉඳන් අපි ප්‍රේක්ෂකින් නැවතවතාවක් කතා කරන්න යන්නේ නැහැ ගැන අපි දන්න නිසා ඊට පස්සේ ඩික්සන් අයියා මේ මේ සනිදප්ප අවුරුදු කීයක් හිටියද සනිදප්ප අවුරුදු 21ක් संगीत क्षेत्र बीट बैंड सुंदर योग अभी संगीत लसन म्यूसिक මංගිතන්නේ එයත් කල්පනා කරන්නේ අපි මේ වරදක් කියනවා නෙමෙයි ඉතින් අර ආටිස්ට් බැකින් මේ අතර මේ මේ බීට් ගොඩක් බෑන් ගහන්නේ ඉතින් ආටිස්ට් බැකින් නෑ මේ මේ රැල්ල ගියාට පස්සේ අපිට පොඩි ප්ලේස් එකක් ආව ගහගෙන අපි සෙෂන් එක ගහගෙන ඉන්න අතර මේ ආටිස්ට් බැකින් නමුත් අපි පොඩි ලෙවල් එකකට ගැහුවා ඒ අතරින් තමයි ඉතින් ආටිස්ට්ලා ගහනවා ගහන අපිට ඒ සෙෂන් එක පොඩ පොඩ නැතුව ගියා පොඩ පොඩ අර ආටිස්ට්ලා වැඩි වුණා සමාලාට සෙෂන් එක ගහනවා සෙෂන් එක නැහැ ආටිස්ට් දානවා ඔය අතර තමයි සංගීතලා මොන හරි තේරෙනවනේ ඉතින් අමාල්ලාට මේ මොකද්ද මේ වෙන්නේ මෙතන මේක වෙන්නේ මම හිතන්නේ යාගේ අයින් වෙන්න හේතුවත් ඒක තමයි මම හිතන්නේ කලබ් බලාගෙන ඉඳලා ඒ වගේ සීන් එකක් තමයි යාගේ ආටිස්ට් බැකින් එක අතිශය වෙහෙසකාරීද කියන වෙහෙසකාරී ඒක දීර්ඝ වෙලාවක් ඉන්න ඕනේ ඒවත් එක වෙහෙසකාරීනෝනා පැය 4කට 3-4කට කලින් යන්න ඕන ඔයකට හැම එකක්ම ඉතින් එහෙම තමයි වුණාට අර මම කියන්නේ ඉතින් පොඩි කලක් යනකොට ඉතින් ඒක මෙයා වෙන්න ඕන ඉතින් ඒක බෝරි මදාම බෝරි හරි ඩික්සන් අයියා කියන්නේ මේ වාදකෙක් විතරක්ම නෙවෙයිනේ ගායකයෙක් නේ ඒ හින්දා ගායනයත් වාදනයත් දෙකම කැඩිවිච්චි නීල ජලාසයේ ගීතයට එහෙම සෑහෙන ප්‍රතිචාර සෑහෙන වියුස් තියෙනවා ඉතමත් ජනප්‍රිය නීල ජලාසෙත් අපි ඊළඟට පොඩ්ඩක් අහමුනේ පුළුවන් ප්‍රේක්ෂකයෙක් බලාගෙන ඉන්නවා ඒක ඔයාට මනන්නේ වුණා නේද කොහොම හරි ගිහිල්ලා නෑ ඔක ඉතින් අර මම්ම නෙමෙයි ඉතින් බෑන්ඩ් එකෙන් තමයි ඔය ශාන්ලා තමයි ඉතින් ඒවා කියන්නේ කියන්නේ ඉතින් මගේ අය බයිලාර ගීතත් මම ඔවා කියන මිනිස්සෙක් නෙමෙයි ඉතින් සාමාන්‍ය ආගෙන ඉතින් හරි ඒකනේ බීට් බෑන්ඩ් වලට ඕන විදියටනේ ඔක මිනිසුන්ට ඕන විදියටනේ යන්නේ ටේස්ට් එකක් නතර යන්නේ එළිය මිනිස්සු එක වැලද ගන්න වැලදත් ගත්තා නේද ගන්නවා හරිම වෙනස් ඒ විදියට දැන් වික්සන් අයියාගේ අපි පෞද්ගලික තොරතුරු ටිකකුත් කතා කරමු මොකද දැන් මේ ගායන හැකියාව එන්නේ පුතාට ගිහිල්ලා තියෙනවා. අපි ගෙදර වටපිටවත් කතා කරමු අපි පුතාවත් ගොඩක් දෙනා දන්නවා නොදන්නා අයටත්
හුටානම් දැන් කොහොරට ඉන්නේ මගේ බෑන්ඩ් එකේ තමයි ඉන්නේ නතර අර හිරුස්ටත් එක්ක යාට පොඩි ගමනක් යන්න තිබුණා ඉතින් දැන් මේ රටේ තත්ත්වය උඩල් තමයි පොඩ්ඩක් මෙහා වුණේ උනාට ඉතින් අර පොඩි දැන් ඔය රෙස්ටුරන්ට් හොටෙල්ස් වල 3 පීස් 1 මෑන් වගේ जनप्रिय आये पुताल दुअलगे जीवित अलुत परंपरा अलुत बैंड अभी देवनीट सदा तपे කරනයි ප්‍රෝග්‍රෑම් එකට ඉස්සරහට අජානුගෙනල්ල අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අනිත් දෙවලු කියනවා අපි නෝනා ගැන ටිකක් කියන්නෙම නෑ වගේ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනිය කියලා අපි දන්නවා ඔව් දැන් මේ මට මේ ටිකේ හොඳ සහායක් හම්බ වෙනවා දැන් ගොඩක් වැඩ නෑනේ ඉතින් ඒ හින්දා ඉතින් හොඳ සහායක් හම්බ වෙනවා යාගෙන් මියුසික් වලටත් ඉතින් හොඳ සහායක් වුණා තමයි මේ තත්ත්වයට එන්න පුළුවන් වුණේ හොඳ බිරිඳක් ඉන්න ඉඳලා ंगाई मेडिकल यालुआ मगे यालुआ कुमार मैं इशर कर जीवसी गोत नीति හුණු පිටිය කියලා තියෙනවා මීගම. ඒතර තමයි මෙයා වැඩ කරේ. ඉතින් ඒ අතර තමයි ඔහොම යන ඒ යාළුවත් එක්ක ගිහිල්ලා තමයි ඔහොම මේ මේවා සම්බන්ධ ඇති වුණේ. දැන් ඉතනේ පුතා විතරද ඉන්නේ? පුතයි දුවයි. දුවයි ඉන්නවානේ. දුව දුව දැන් මැරි කරලා ඉන්නේ බබාලා දෙන්නේ කිව්වා. එයා සංගීත කරලා තියෙන්නේ. එයා තිසරද කොහොමද? ආ කරලා තියෙන්නේ ඉතින් අර මැරි කරා සැලුන් කෝසුත් කරලා. මොන අර මැරි කරෙන් පස්සේ ඒක කොඩක් කරේ ආයෙ ඔරියන්ටල් පැත්තෙන් ඔරියන් පැත්තේ වයිලින් अभी गीते ये तरण कटावधि मगे हित सके देवा नील जलासे रंगना हंस कुमारी नील जलासे रंगना हंस कुमारी आशा वे सिन मवावी आशा वे सिन ममावी मुतु बंद सल सला इन मद हस हिला 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 उन्होंने बोलो कहमती आशा एक गीत है तभी दून ना डिक्सन है यागी डिक्सन है अत्तर में नहीं दें मुनोद विन्न में राटा टा वो बोलो दें बहुत एंगल ऐसुपीरु दें तीनों राटे ऐविदला तीनों समाज का तवेला तीनों මේ රටේ තත්ත්වය සංගීතේ බලපාලා තියෙන විදිහ අපි දකිනවා මේක ඔයාලට යම්කිසි අදහසක් තියෙනවද කලාකරුවන්ගේ සුබ සිද්ධි සඳහා අපි විදෙ විදෙ දකින ඕගොල්ලෝගේ සංගම්වල යම් යම් යෝජනා ඉදිරිපත් කරනවා ඒවා හරියට වෙන්නේ නැහැ වෙන්නේ නැහැ මොකද්ද මේ මේ එක මේ හරි මාර්ගයට එනවා නම් ඔයාගේ යෝජනා හරි මාර්ගයට කියන්නේ දැන් මේක අපි අපි විසින් ඇති කරගත්තු ප්‍රශ්නයක් නෙමෙයි මේ රටේ තියෙන්නේ දැන් කවුරුත් වග කියන්නේ නැහැ නේ කවුද කෙරුවේ කියලා අනිවාර්යයෙන්
අනිවාර්ය වග කියන්නේ මොනවද උනේ කවුද මේක කරේ ඉතින් අපිටම තමයි මේ බර ඇදගෙන යන්න වෙන්නේ ඔව් ඒ කියන්නේ බර බර කියන්නේ ණය ණය ඇදගෙන යන්න වෙන රට ටික කලක් යන්න වෙනවා මේක ඉතින් මම මම ගොඩක් කියන්නේ දැන් දැන් අපි කොහොම හරි ඇදගෙන යයි මේ ඉපදෙන්නේ නේ දරුවෝ අපරාදේ ඒ කියන්නේ දරුවන්ටත් අනාගතයක් තියෙන්න බෑ මොන හරි මේ වගේම වුණොත් මොන කලක් යයිද කියලා හිතන්න බෑ ඉතින් ඔව් දැන් අපි නම් අපේ ජීවිතේ බොහෝ දේ පාස් කරලා අවසන් නැහැ ඇතරම අලුත් දරුවන්ට මම දකින්න වුණ්ඩ ඔවුන්ගේ ළමාවියත් අහි වෙලා තියෙනවා ඒ ඒ ඔවුන් කරු වරන්දක් නෙවෙයි මේ ඇතර දැන් කවුද කිරුවේ කියලා දන්නේ නැහැ දන්නේ නැහැ එහෙම දෙයක් තියෙනවා ඒ ළමයින්ට අවශ්‍ය දෙයක් කන්න නැහැ බොන්න නැහැ ඇවිදින්න නැහැ හරියට අධ්‍යාපනයක් ලබන්න ප්‍රධාන ප්‍රශ්නයක නේද ඇත්තටම අධ්‍යාපනය ලබයි මේ අයිතිය පවා උදුරගෙන අවසන් කරලා තියෙන්නේ ඒ කියන්නේ ඒක පවා නැති කරලා රටේ ප්‍රශ්න ගැන කතා කරන්න ගියොත් නම් මේකට නිමක් නැහැ සහ අපි අපි ඒකෙන් විනාඩියක් හෝ මිදෙන්න තමයි ඩික්සන් අයියලා වෙහෙසෙන්නේ ඒ මිනිසුන් වේ තනිකරම රස රාගයේ ගිල්ලලා හිටපු කාලයක් මේකත් මේකත් යනවා දැන් ගොඩක් බෑන්ඩ් වලට බලපාලා තියෙන බලපාලා තියෙන ඉතින් මියුසිෂියන්ලා ගොඩක් අය යනවානේ දැන් කොහොමවත් කියලා හැරදාලා යනවනේ ඔව් බොහෝ දෙනා යනවානේ මියුසිෂියන්ලා විතරක් නෙවෙයි ආදරය ඇතුව නෙමෙයි ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්නවා හරි ඩික්සන් අය අපි ආපහු ප්‍රසංග වේදිකාව පැත්තට කතා කරන්න ආවොත් ඔයා දැනට ඉන්න බේස් গিitar වාදන ශිල්පීන් ඉන්නේ ඔයා කැමති කෙනෙක් කවුරු හරි ඉන්නවද බීට් බෑන්ඩ් වල මෙයා නියමට ගහනවා බෑන්ඩ් වල කියන්නේ ඉතින් එහෙම එහෙම කියලා නම් නැහැ ඉතින් බීට් බෑන්ඩ් වල ඉතින් සාමාන්‍යයෙන් එහෙම ඉතින් රැලි වලට ගහන ගොඩක් අය ඉන්නේ ගොඩක් දුරට මං එහෙම නම් වශයෙන් නෙමෙයි ඉතින් අර අර ලෝ පැත්තට මියුසික් පැත්තට බේස් গিitarේ කියන පැත්තට ගහන අය ඉතින් ටිකක් ඉන්නවා මම නම් වශයෙන් නොකියුවත් දැන් ඇත්තට මොකද්ද රැල්ලට ගහනවා කියලා මේ කියන ගොඩක් දෙනෙක් ඒක කියන බේස් গিitarේක රැල්ලට ගහනවා මම හිතා රැල්ලට ඒ කියන්නේ ඒක රැල්ල කියන්නේ මේ ඒක තමයි මගේ තේරෙන මිනිස්සු ගොඩක් වැළඳගන්නේ ඒකයි ඒ කියන්නේ එතන වරදක් කියනව නෙමෙයි ඒ කියන්නේ ඒක සද්ද හයියෙන් ගහලා නැට වෙන ගහන එකක්ද මොකක්ද ඔව් ඒකත් ඒ ඒ වැළඳ ගන්න දැන් මම මෙහෙම කියන්නම්කෝ දැන් මම රැල්ලට ගහපු එකනේ නෙමෙයිනේ මම ඒ කියන්නේ කලක් ෂෝ එකක් තිබුණා ෂෝ එකක් තිබිලා දැන් රැල්ල කියන්නේ මේ දැන් ඉස්සරහා ඉන්නවනේ නටන මියුම් සමහරකට ඇවිල්ලා කියනවා මෙහෙම ගහපම් මෙහෙම මෙතන මේ ගහ මම ගගහ ඉද්දි එහෙම කියනවා ඒ රැලි කියන්නේ මෙතන ඇදපම් මෙහෙම ඇදපම් මෙහෙම එහෙම කියන ඒ කියන්නේ ඒ මිනිස්සුන්ට මොන හරි දෙන්නවනේ ඉතින් එතන ගැලපෙන්නේ නැහැ කොටින්ම ඉතින් බොරුවට හරි මොන හරි කරපුවම අන්න ඒක තමයි එතන මේ මිනිස්සු වැළඳ ගන්න දේ තමයි එතන. එතන අර අර ක්‍රමයක් ගත්තොත් ඉතින් අර ඒක ගැළපෙන්නේ නැහැ එතන. බේස් গিitarේ කියන්නේ නැත්තම් සාමාන්‍ය හිමීට වාදනය කරමින් ඒකේ රසට උත්තේජයක් සපයන භාණ්ඩයක් පමණයි. නෑ එහෙම නෑ. මං গিitarේ සින්දුව ගීතයක් ගීතයක් ගත්තම මම හිතන්නේ මේ බේස් එක තමයි මම හිතන්නේ වැඩිපුර ඒක තියෙන දෝලණය වෙන්නේ මේකෙන් තමයි මේ ගීතය පාලනය වෙන්නේ මං හිතන්නේ. ඒක ඇදගෙන යන්නේ. ඔව් ඒ කියන්නේ ඒක අර රටාවක් තියෙනවා රටාවට ගැහුවොත් අර මං කිව්වා රැල්ලට ගහනවා කියලා එහෙම නෙමෙයි. ඔව්. අපි දැන් අර වෙස්ටර්න් සින්දුවක් ගත්තොත් අහද්දි ඒ ඇහෙන දැන් සාමාන්‍යයෙන් ඩ්‍රම් එක මතරනේ අනිත් ඉන්ස්ට්‍රුමන්ට්ස් ඔක්කොම වැටෙන්නේ. ඊට පස්සේ ඩ්‍රම් එකට පස්සේ බේස් එක ඔව් මතර තමයි අනිත් ඉන්ස්ට්‍රුමන්ට් එක එහෙම දැන් අපි නිකන් බලන්න දැන් ඈත සෙට් එකක් දාලා තියෙන්නේ මොකද්ද ඇහෙන්නේ කියලා නිකන් බලන්න බේස් එක සාමාන්‍ය වෙනේ වනේ වෙන්නේ ඇහෙන්නේ ඇහෙන්නේ බේස් එක අන්න ඒක තමයි තියෙන ඒ හින්දුවක තියෙන මේ වටිනාකම ඒක දීලා තියෙන දේ ඩික්සන් එක කැමති බෑන්ඩ් එක කවුද දැන් ඔය ප්‍රසංග වේදිකා මිදිලි ඉන්න මං අහන්නේ ඒ කියන්නේ එළිය බෑන්ඩ් එළිය බෑන්ඩ් ඉතින් එළිය බෑන්ඩ් වලින් පස්සේ සනිද අපිට තාමත් ආදරේ කොහොමද හිටපුතන හිටපුතන මම ඒක නමක් හදපුතන නමක් හදපුතන තාමත් ඉතින් ඒ ශාන් මහන්සිලා එක කරගෙන යනවා අපි කවුරුත් උගියත් ඒක ඒකනේ ඉතින් ඒ නම තාමත් තියෙනවා ඉතින් චූටි අභියෝගයක් දෙන්නම් මම මේක ඉඳලා හිටලා දෙනවා මේ අපේ එන ශිල්පී ආරාධිතයින්ට බෑන්ඩ් එකක් හදන්න බෑන්ඩ් එකක් නම් කරන්න මේක හරියට අර වර්ල්ඩ් ක්‍රිකට් ටීම් එක හදනවා වගේ වැඩක් බෑන්ඩ් එකක් නම් කරන්න ඔයා දන්න ශිල්පීන් දාලා බෑන්ඩ් එකක් හදලා මට මේක කියන්න හදලා
अभी केक अभी पटांगा बेस के पटांगा वया हैर माँग हैर ओ कैने को बेस के गाने ना कैने बीट बैंड ने का एकोस्टिक बैंड बीट बैंड है कभी यदा बीट बैंड यार गातो ते दिन दिन गोड़ा के दिन आई बोला इन्नो ने आई बो इन्नो ने हाँ बीट बैंड पैटर बेस के टा आई बोला रिदम मेरे का उद्दा रिदम के दिन सुधार ला ताव दर नंबर प्ले करने वही तन ये सैंपलों का उसे टेका हाँ वहाँ बीट बैंड वाला वांगी तने बैंड या क्या दूध पीने में बहुत ना आई वो आई ये वाला माँ बेस से कटे सुधर तैयारी दम फेर दम लीड देकर नहीं लाया जाता है रोशन लाइन ना ड्राम सोल्ड है ऐसे तला कीबोर्ड डोल रही है ना एक तो मैं वाके सांग कलने एक तो वांगी तने ये सहन ले वेला लगाता गीत गाए रहे निलसन ये हमारी दर निहाल ले सनलाइटिंग और बाइला पैट्टर का माहिता नहीं देंगे बैंड कर सकते बीट बैंड करता मैं जो कने नहीं लिए मिनी सुनने नेटवर्क ने कहा ना तो बीट बैंड तो मैं निहाल ले सनला मैं बाइला की ना का वावगरी तो मैं तामत संप्लावस से साधे तीर लगी है ना ये साधे थिंग ये साधे අන්තිමටම අපි කතා කරමු ආගේ බෑන්ඩ් එක කාට හරි කන්ටැක්ට් කරගන්න දැන් ඒකෝස්ටික් පැත්තෙන් විතරනේ යන්නේ එලිමාන් ෂෝස් වලට යන්නේ මම එලිමාන් කියන්නේ කොන්සර්ට් වගේ ඒවා තමයි ගහන්නේ තාම ආතිය අපි තාම එනවනේ තාම ඒ ගැන ඉදිරියට මෙයා දැනගන්න පුළුවන් කොමලට ටාගට් කරන්නේ විදින් ෆන්ක්ෂන් යන දැන් මට කිව්වා අලුත් සමාජිකයින් පිරිසකුත් ඔයා ගන්න ගන්නවාගේ තරුණයින් ඉන්නේ තරුණ පිරිසක් ගන්න තරුණයින් මේ කියන්නේ මියුසික් වලට ආදරේ ඒ කියන්නේ වෙන මොනවත් නැති දැන් ඉන්ටර්විව්ස් කරලා තියෙනවද නැත්නම් කාට හරි බලන් ඉන්න කෙනෙක්ට ඔඩිෂන් එන්න හැකියාවක් තියෙනවද තියෙනවා නෑ අරගෙන තියෙන්නේ කොහොමද ඒගොල්ලන් ගැන දැකලා ඒ කියන්නේ මේකට ආදරේ ඒ කියන්නේ යමක් ඉගෙනගෙන තියෙන්නේ මේ ගැන ඒ අයව තමයි පොඩ්ඩක් මෙයා කරලා තියෙන්නේ ගන්න කරදරයක් නැති දැන් බෑන්ඩ් එක සිලෙක්ට් කරලා අවසානයේදී එහෙම නැත්නම් අපිට මේ අලුතෙන් ගන්න චරිත ටිකට කවුරු හරි බලන් ඉන්න කෙනෙක් ගන්නත් ඒක බොහෝ දෙනා විමසනවා නෑ හැවා ගොඩාක් අය හැවා ඉතින් හැවා ඉතින් මම අහපුවාම ඉතින් මම පොඩ්ඩක් තීරුම් ගත්තා මේක තමයි යන්නේ පොඩ්ඩක් අර බීට් බෑන්ඩ් ගහපු අය ගොඩාක් ඇහැවි ඉතින් ඒ ගොල්ලන්ට ටික කලක් යනවනේ මේකෙන් මෙහා වෙන්න ඉතින් අර එකෝස්ටික් රසර පුරුදු වෙච්ච කට්ටියම ගත්ත. හරි නම්බර් එකක් කිය බෑන්ඩ් එක සම්බන්ධ කරගන්න ඔයාව සම්බන්ධ කරගන්නේ මේ 0031221 39602 මොබයිල් නම්බරේ 0713 74 57 56. ඊසනේ ඊටමතර ඔයා තනි ගායකයෙක් සහ වාදන ශිල්පියෙක් වශයෙන් යනවද එලිමහන් ප්‍රසංග වලට ආරාධනා ලැබුණා. ඔව් එහෙම ගියා මම. එහෙම ගියා ඉතින් වැඩ දෙකක් තුනක් ගියා මම එහෙම කියන්නේ මෑත කාලේ දුරදී ඒ ප්‍රසංග කියන්නේ ඒක පුද්ගල ප්‍රසංගයකට ගියා විරිණ වගේකට ගියා ඔන්න ඩික්සන් අයව නැවත ප්‍රසංග වේදිකාවේ දකින්න ආස කරන ඕගොල්ලොන්ට අන්න ඒ අවස්ථාව තියෙන තනි ගායකෙක් තනි වාදකෙක් විදිහට ඔන්න මට ලැබෙන කමෙන්ට් සානුව ඉතින් අර ගොඩක් මිනිස්සු අමතක කරලා නැහැ දන්න පිරිසක් ඉන්නවා ඉතින් ආයේ මොන අහව ගොඩක් අය ආයේ ගහන්න නැද්ද මේකට යන්න නැද්ද ඉතින් මං අකමැත්තකින් මේ ප්‍රකාශ කරේ නැහැ ඉතින් මම විරසක වෙලා නෙමෙයි නේ ගොඩක් දුරට ආවේ දැන් සනිදා වේදිකාවේ ආරාධිතෙක් වශයෙන් ගිහිල්ලා නැවතවතාව බේස් ගිටාරේ දාගෙන වාදනය කරන්න කැමතිද ඔව් කැමතියි ඉතින් කැමතියි ඉතින් අපි මම හිටපු තැන නේ හිටපු තැන නේ අන්න ඒ අවස්ථාව ඔයගොල්ලන්ට දෙනවා ඒක බොහෝ දෙනාගේ ප්‍රශ්නයක් තමයි මම මේ ඇහුවේ බොහෝ දෙනා හැම කැමතියි හැම දකින්න මම මෑත කාලේ අපි හැම ගොඩාක් ප්‍රසංග වල දාගෙන දැන් සම්ප්ලවස් උනත් හිටපු අය ඒකතු කරගෙන වාදනය කරවලා ඔව් ප්‍රසංග සංවිධායකවරු ඒ රසේ නැවතත් මවන්න හරිම කැමැත්තක් තියෙනවා සනිදපුරත් ඒ අවස්ථාව ඒ විදිහටම තියෙනවා එහෙමනම් ඩික්සනේ බොහොම ස්තුතියි අද අපි සාකච්ඡාවට සහභාගී වුණා බොහොම ස්තුතියි ආරාධනා කිරීමට අපි අන්තිමට ගීතයක් අහලා සමුවරයි යමු ඕගොල්ලොන්ගේ තමයි රික්වෙස්ට් එක තිබ්බේ ඩික්සනේව තනියෙන් ගෙනල්ලා යම් කිසි කතා බහක යෙදෙන්න කියලා අලුතෙන් බෑන්ඩ් එකක් හදපුවාම අපි ඒ බෑන්ඩ් එකත් එක්ක නැවත වතාවක් අලුතෙන් නෙවෙයි තියෙන බෑන්ඩ් එක වී බෑන්ඩ් එක තියෙන බෑන්ඩ් එක අලුත් වෙනස්කම් සමගෙ එලියට එනවා අලුත් සද්දයක් එක්ක ඒකත් එක්කත් අපි ඉදිරියේදී කතා කරමු ඒ වගේ තමයි ඉදිරිය ගැන ගොඩාක් බලාගෙන ඉන්නත් ඕන මේ අවස්ථාවේදී ඒ කියන්නේ රටට බුණ පහකින් තත්ත්වයන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න තමයි ඕන වරද්දකට අනිවාර්යෙන් ඉවසීම සැනසීම ලැබෙනවා කියලා පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා අපිට නම් සැනසීමක් මේ රටේ ලැබෙයිද දන්නේ නැහැ ලැබුණ සැනසීමකුත් නැහැ වගේ හිතනවා කවන්නේ තවත් මෙච්චර කල් ඉවසපු එකේ ඔය ටිකත් ඉවසලාම බලමු
එතකල් ලබන සතියෙත් අපි මේ වගේම ශිල්පියෙක් එක්ක එනකල් ඉවසගෙන ඉන්න මම ගිහින් එන්න මම මිහිර සාරිමාල කෝරවලලු නෙවගානේ ගෙලෙන්නේ ඒවට කවුද ආසන්න වෙන්නේ වැද්දේ වැදි හැලප තලප කුරහන්නේ ගිලින්නේ ඉගිලි යන්නයි මටත් හිතෙන්නේ වරලා යමලා ගොහිනඳක ගනිලා රංගේ උජාරු බලපල්ලා දුක්කෝ තින්නේ තින්නේ ලක්කන ලෝකේ මක්කහිතේ දෝ හද්දෙයනේ Karunia Online.